අද ගැටලුව තමා මේ x බෙදීම x ඍණ y ධන y බෙදීම y ඍණ x කියන මේ ගැටලුවට කොහොමද මේ අපි උත්තර ලබා ගන්න කියන එක. මේ ගැටලුව විසඳනකොට හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා මේ x ඍණ y x ධන y කියන මේක බැලුව බැලමට පොදු හරයක් නැහැ. ගොඩක් අයට මේක පේන නිකම් පොදු හරයක් වගේ තියෙන කියලා නිකම්ම මේ පොදු හරයක් ලියලා උඩින් අඩු කරලා දාන්න ඉඩ තියෙනවා. නමුත් මේකේ පොදු හරයක් නැහැ. එකක තියෙන x ඍණ y අනික තියෙන y ඍණ x ලකුණුත් මාරු වෙලා x ට තියෙන්න ඕන මෙතන x ට තියෙන්නේ ධන මෙතන x ට තියෙන ඍණ මෙතන y ට තියෙන ඍණ මෙතන y ට තියෙන්නේ ධන. ඉතින් මේකේ ලකුණුත් මාරු වෙලා අපි බලමු මේවා කියලා. මේවාගේ ගණන් හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ හරයන් දෙක. මේ හරයන් දෙක සමාන කරගෙන මේ ගණන් විසඳන්න පුළුවන්. ඒ වගේම මේ හරයන් දෙක ගුණ මේ ගණන් පොදු හරයක් අරන් හදන්න පුළුවන්. මේ y ට සහ y ට නොපෙනී ලකුණු දෙකක් තියෙනවා ධන. අදාගමු මෙහෙම. ඉතින් එතකොට අපිට පුළුවන් ඊළඟට දැන් මෙතන මේ ගාන ඉස්සල්ලාම තියෙන x මේ ගාන ඉස්සල්ලාම තියෙන y ඒ දෙක ගැලපෙන්නේ නැති නිසා x ඉස්සරහට දාලා අපි මාරු කරලා මේ ගාන එතකොට එනවා අපිට මේ වගේ විදිහට. මෙතන x ඍණ y තියෙනවා මෙතනත් x y නම් තියෙනවා ඒ විදිහටම. නමුත් ලකුණු වෙනස්. ඒ නිසා අපි මේකෙදි මේ ලකුණ සමාන කරගන්න මෙතනින් ඍණ කියන සාධකය එළියට ගන්නවා. අපි බලමු මේක කොහොමද කියලා. මේ ඍණ x ධන y එකෙන් ඍණ කියන සාධකය එළියට ගන්නවා. අපි මෙහෙම ඍණ කියලා එළියට සාධකයක් කරන් වරහනක් දා ගන්නවා. එතකොට වරහන ඇතුළට නම් එන්නේ අනිවාර්යයෙන්ම මේ x මෙතෙන්ට ඒ විදිහට මෙනවා. මොකද ඍණ කියන සාධකය දැන් එළියට ඍණ x එක එතෙන්ට මෙනවා ධන x විදිහට y එක ඍණ y වෙලා එන්නේ. මොකද ආයේ මේ ඍණත් ගුණ කරපුවාම අපිට ධන හැදෙන්න ඕන. එතන ධන y කියලා දැම්මම අපිට මේ ඍණයි ඒ ධනයි ගුණ කරපුවාම අපිට එතෙන්ට එන්නේ ඍණ උත්තරය. ඒක වෙනස් වෙන නිසා අපි ඒක ඍණ y කියලා එතන මොලේ පාවිච්චි කරලා දාගන්නවා. අපි ඒක මේ ගාන හරිද කියලා බලා ගන්නත් පුළුවන්. නැවත ආපසු මේ ඍණෙන් මේ එළියට ගත්ත පුරුසාදයක් වෙන ඍණ මේ අත්තු වරහන ඇතුළේ තියෙන ප්‍රකාශනය ගුණ කරලා මේක අපිට හරිද කියලා බලා ගන්නත් පුළුවන්. දැන් ඍණ x ධන y තියෙනවා. අපි මේක ඍණ සාධකයක් එළියට ගන්න. එතකොට අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. මේ විදිහට ලියාගත්තට පස්සේ අපිට තවත් ආයේ මේ y ගාව නොපෙනී ධනක් තිබුණා. අපි ඒක දාගමු. ඒතන ධනයි මෙතන ඍණයි. මේ ධන මේ ඍණෙන් බෙදෙනවා. ධන ඍණෙන් බෙදෙනවා කියලා අපිට මේ විදිහට ලකුණක් එනවා. දැන් අපිට මෙතන එකම තැන ලකුණු දෙකක් තියෙනවා. ධනයි ඍණයි. ওই දෙකත් ගුණයි. නෝනා මෙතන පොය දෙක ඍණ කියලා සාධක තියෙනවා. දැන් අපිට ඊටාම ලේසි ගන්න බවට පත් වෙලා තියෙනවා අපේ අමාරුම අමාරු ගැටලුව. ඒ තමයි මේ x ඍණ y කියන පොදු සාධකයක් තියෙන. ඇත්තටම මෙතන අවරහන අවශ්‍ය නැහැ. දැන් තියෙන සාමාන්‍ය විදිහටම මේකේ පොදු හරයක් විදිහට ලියලා අඩු කරලා x අඩු කරලා මේ විදිහට ලියා. දැන් පේනවා උඩ තියෙන ප්‍රකාශනයත් යට තියෙන ප්‍රකාශනයත් එකමයි. ඉතින් අපිට මේක කපලා දාන්න පුළුවන්. x ඍණ y ට කපලා දාගමු. අපිට උත්තර එකයි කියලා එනවා. අපි බලමු මේ ගලංග විදිහට හදලා ඒ කියන්නේ හරයන් දෙක ගුණ කරලා පොදු හරයක් හදා ගන්නවා. හරයන් දෙක ගුණ කරනවා කියන්නේ මම වරහන් දාලා එක ලඟ කිලිව්වා. එතකොටත් ගුණ කිරීම අදහස් කරනවා. ඊට පස්සේ අපි මෙන්න මේ ප්‍රකාශනයෙන් ගුණ කරලා මෙතන ලියන්න ඕන. දැන් මෙතන ධන දාලා මෙන්න මේ ප්‍රකාශනයෙන් ගුණ කරලා එන උත්තරේ මෙතන යනවා. අපි දැන් මේ වරහන් සිදු කරන්න ඕන. මේ x මේ y වලනොත් මේ x මේ ඍණ x වලනොත් මේ y මේ ඍණ මේ ධන x වලනොත් මේ y මේ ඍණ y වලනොත් x y වලනොත් ඍණ x වලනොත් ඍණ y y වලනොත් ඍණ y ඍණ x වලනොත් ගුණ කරන්න ඕන. ඊපස්සේ මේ විදිහට අපිට උත්තරේ එනවා x y ඍණ x වර්ග ධන x y ඍණ y වර්ග පල්ලේ හරය විදිහට එනවා x y ඍණ x වර්ග ඍණ y වර්ග ධන x y. දැන් මේකේ x y කියලා දෙකක් තියෙනවා. මෙතනත් x y කියලා දෙකක් තියෙනවා. මෙතන x y ට ධන ලකුණක් තියෙනවා. මෙතනත් x y ට ධන ලකුණක් තියෙනවා. අපි මේ දෙක මේ විදිහට මේ රතු පාටින් දාලා තිබෙන දේවල් පද අපිට එකතු කරන්න පුළුවන්. ඒතොර එනවා අපිට මේ වගේ දෙක වෙනුවට අපිට 2x y කියලා ලියන්න පුළුවන් මේ විදිහට. මේ x y එකතු වුණාම 2x y වෙනවා. මෙතනත් x y එකතු වුණාම 2x y වෙනවා. ඊට පස්සේ ඍණ x වර්ග ඍණ y වර්ග උඩ ප්‍රකාශන දෙකෙන් ඒ වාවේ. මෙතන පල්ලෙහත් ඍණ x වර්ග ඍණ y වර්ග. දැන් ඔයාලට පේනවා ඉහළින් තියෙන, ඒ කියන්නේ ලවය විදිහට තියෙන ප්‍රකාශනයයි හරය විදිහට තියෙන ප්‍රකාශනය දෙකම සමාන වෙලා තියෙනවා. ඉතින් දෙකම සමාන එක කපලා දාන්න පුළුවන් මේ විදිහට. එතකොට අපිට ආයෙත් මේකේ අංක 1 කියලා උත්තරයට එනවා. දැන් මේ ගැටලුව විසඳන ක්‍රම දෙකම ඔයාලට මම හොඳින් කියලා දුන්නා. පැහැදිලි වෙන්න ගැත්ති කියලා හිතනවා. ඒ කියන්නේ අපේ මේ ගැටලුවට උත්තරේ වෙන්නේ 1. ඒ කියන්නේ පිළිතුරු අංක 1 අපේ උත්තර 3 උත්තරය B උත්තරය තමයි අපේ උත්තරය වෙන්නේ.